ලංකා ක්‍රිකට් ලෝලින් වැඩිම බලාපොරොත්තු තියාගෙන ඉන්න ප්‍රතිකරෝ වගේම වැඩිම වැනුම් අහන ප්‍රතිකරුවෙක් තමයි කුසල් මෙන්දිස් කියන්නේ. කුසල් එංගලන්තෙ එක්ක තිබුණු තරගයෙන් පස්සේ මාධ්‍යක අදහස් දක්වලා තිබුණා. එදා තරගයේ ගිලිහුණු ස්ටොක්ගේ උඩපන්දුව ගැන කුසල් කියන්නේ මෙහෙම කතාවක්. එදාමට ස්ටොක්ගේ උඩපන්දුව අතහැරුණු වෙලාවේදී මම ලොකු බයකින් හිටියේ. මොකද ඒ උඩපන්දුව නිසා අපි තරගයේ පරාද වෙයි කියලා මට හිතුණා. කොහොම වුණත් නුවන් ප්‍රදීප් මාවේකෙන් බේරගන්න උදව් කළා. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු රකින්න වෙලා හිටපු කුසල් ලෝකුසල අන්තර්ගාවලියේ මේ වෙද්දී උඩ පන්දු දෙකක් බිම දාලා තියෙනවා. අනිත් පන්දු රකින්න සාර්ථක වීමත් එක්ක කුසල් අතින් බිම වැටුණු මේ උඩ පන්දු දෙක ගැන ලොකු කතාබහක් ඇති වුණා. අපි පුහුණු වීමවලදී පන්දු රැකීම ගොඩක් හොඳට පුහුණු වෙනවා. මම තමයි පසුගිය වසරේ අපේ කණ්ඩායමේ හිටපු හොඳම පන්දු රකින්නා. නමුත් දැන් අපේ මුළු කණ්ඩායමම හොඳට පන්දු රකින්නවා. ඒත් මම තමයි දැන් වැඩිපුරම උඩ පන්දු අතහැරලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට උඩ පන්දු අතහැරෙන්න පුළුවන්. නමුත් ඒක හැම වෙලාවෙම වෙන්න බෑ. ඒ විදිහට වරද පිළිගන්න කුසල් තරගාවලියේ ඉස්සරහ ගැන කියන්නේ මෙහෙම කතාවක්. අපි කණ්ඩායම එංගලන්තේ පරාජය කරපු එක ගොඩක් වටිනවා. දැන් අපිට තියෙන තරඟ තුනෙන් තරඟ දෙකක්වත් දිනන්න ඕන. නැත්නම් අපිට අවසන් හතරට එන්න වෙන්නේ නැහැ. අපි මේ දවස්වල හොඳට සැලසුම් කරලා පුහුණු වීම වල නිරත වෙනවා. මනස එක්ක තමයි මේ ගනුදෙනු ගොඩක් වෙන්නේ. ප්‍රතිකරණාංශයේ විදිහට අපි තවත් වර්ධනය වෙන්න ඕන. එංගලන්තේ එක්ක තරඟයේ කුසල් එක්ක ඉනිමක් ගොඩනගපු අවිෂ්කගේ ඉනිම ගැන කුසල් කියන්නේ මෙහෙම කතාවක්. අවිෂ්ක ප්‍රනාන්දු ඉතාමත් හොඳින් ප්‍රතිකරණේ නිරත වුණා. එයා පළමු පන්දු වාර 10 තුළ ඉතාමත් හොඳ වේගයක් තියාගෙන කණ්ඩායමට ලකුණු අරන් දුන්නා. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අවසානයක් ගෙනහැරලා දුන්නා. ඇන්ජය කිව්වේ ලකුණු එන්නේ නැති පන්දු නිසා පීඩනය ගන්න එපා, පුළුවන් තරම් ඉඳලා ලකුණු එකතු කරමු කියලා. අපි සැලසුම් අපි හිතුවටත් වඩා හොඳට වැඩ කළා. එංගලන්තේ කියන්නේ දැන්ට එක් දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක එක කණ්ඩායම. අපිට උන්ව පරාජය කරන්න පුළුවන් වුණු එක අපේ ඉදිරි තරඟ වලට ලොකු ජවයක් ගෙනාවා. එංගලන්ත කණ්ඩායම් පරාද කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වීරයවුණු ලසිත් මාලිංග ගැන කුසල් කියන්නේ මෙහෙම කතාවක්. ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් බිහිවුණු දැවැන්ත ක්‍රිකට් තරුවක්. එයා සැබෑම දක්ෂයෙක්. මාලියයට ලෝකේ පුරා විසිරුණු 20x20 ක්‍රිකට් තරඟාවලි රසක අධ්‍යක්ෂකම් තිබෙනවා. ඒ අධ්‍යක්ෂකම් හා ඔහුගේ දක්ෂතාවය හොඳින් සමබර කරගෙන සෙල්ලම් කරන නිසා ඔහුට ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා. අනිත් එක එයා තමයි අපේ පන්දු යවන්නන්ගේ නායකයා. එයා තමයි කරන්න ඕන දේ කියන්නේ. මම හිතන්නේ මාලිය අයියා සමුගත දවසක අපේ කණ්ඩායමේ පුහුණුකරුවෙක් වෙනවා නම් අපේ ක්‍රිකට් වලට ගොඩක් හොඳ වෙයි. මේ තමයි කුසල් කියන කතාව. කුසල් කියන මේ කතාව ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමුවනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.